රටේ ලෝකෙ සිදුවන උණුසුම්ව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න. පාර්ලිමේන්තුවේදී अब सोयागे नगीय किसा गोतमी वेनुवाट अमाल बिसोला कियला हितान रटम पटाचारा वन्गे खंदुलुगांगे गिल्वान नहदन आउशद नियामन अधिकारिये महा उंदलताई अद ठेली वेकिये पान एतुलु बेकर निश्पादन रुप्याल दहाई कीन पहलत जनपती पोदुराद माडलु महालेकं हमुए देशीय नाय प्रतिहोगत किरीमेदी किसी दवसक कपा हरिमक गन हितन्ने नै कियन सीमला पिटिय सर देशीय नाय प्रतिहोगत करने के दी मंत्रीतुमनी किसी दवसक अपि कपा हरिमक गन हितन्नेवत नै आयवय कार्यालय पनत केटुम पत संशोधन सहितव सम्मताय डेंगु रेकिया स्थिर करनवा केहलियेगेन पोरंदुवा සහල් වී පොහොර නිසා සජිත් අමරේ පැටලෙයි කවුද මහ පොළොට පය ගහලා ඉන්නේ කියන එක කවුද කියන එක ජනතාව හොඳින් දන්නවා තුමා සත්‍ය ප්‍රකාශ කරා වී මිල සාධාරණ විදියට තියනවා කියලා මහ බැංකු වගේම තවත් කොල්ලයක් ගැන අශෝක්ගෙන් හෙලිදරව්වක් දේශීය ප්‍රවෘත්ති වෙතටයි දැන් අවධානය ඖෂධ පිළිබඳ ගැටලුව රට බරපතල තනකට ගෙන යමින් පවතිනවා දරුවන්ගේ ජීවිතත් දැන් අවදානම් තනකට ඇවිල්ලා පේරාදෙනිය ළමාරෝහලේ දරුවන් දෙදෙනෙකු ප්‍රතිකාර ලැබමින් සිටියේදී මියගොස් ඇති අතර එය බරපතල සැකයකට හේතු වී තිබෙනවා. නිර්වින්දන එන්නතක් මරණයට හේතු වී ඇති බවට සැකයක් පවතින බවයි වෛද්‍ය චමල් සංජීව පවසන්නේ. මේ පිළිබඳව වහා පරීක්ෂණයක් පැවැත්විය යුතු බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස අද පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා. පේරාදෙනිය සිරිමාවෝ බණ්ඩාරනායක ළමාරෝහලේ ප්‍රතිකාර ලැබමින් සිටියේදී කුඩා දරුවන් දෙදෙනෙකු මියගොස් ඇති බවට තොරතුරු වාර්තා වනවා. ඉන් එක් දරුවෙකු මියගොස් ඇත්තේ පසුගිය 25 වනදායි. පාදයේ අස්ථියක සැත්කමක් සඳහා දරුවා රෝහල්ගත කිරීමටයි මව්පියන් කටයුතු කර තිබුණේ. පැය 6ක පමණ සැත්කමකින් පසු දරුවා දැඩි සත්කාර ඒකකයට යොමු කර තිබූ අතර දරුවා මියගොස් ඇත්තේ ඉන් දින දෙකකට පමණ පසුයි. පේරාදෙනිය සිරිමාව බණ්ඩාරනායක ළමාරෝහලේදී ශල්‍ය කර්මයට භාජනය කරපු දරුවෙකුත් ඒ වගේම තමයි CT පරීක්ෂණයකට ලක් කිරීම සඳහා ඊට පෙර නිර්වින්දන ඖෂධ ලබා දීපු දරුවෙක් කියන දරුවන් දෙදෙනෙකු මේ නිර්වින්දන ඖෂධවල ගුණාත්මකභාවයේ ගැටලු සහගත තත්වයක් නිසා ආසාත්මිකතාවයක් හෝ යම් ආකාරයක ප්‍රතික්‍රියාවක් සිදුවීම නිසා මිය ගියාද කියන සැකය දැන් ඇති වෙලා තියෙනවා. මේ මරණ දෙක සම්බන්ධයෙන් පේරාදෙනිය ශික්ෂණ රෝහලත් සෞඛ්‍ය අමාත්‍යාංශයත් නිසි පරිදි පරීක්ෂණයක් කරලා රටට හෙලි කරන්න ඕන නිර්වින්දන ඖෂධවල ගුණාත්මකභාවය අඩුවීම නිසාද මේ කුඩා දරුවන් දෙදෙනාගේ මරණය සිද්ධ වුණේ කියන එක. මෙම ගැටලුකාරී තත්ත්වය සම්බන්ධයෙන් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේද මෙලෙස අදහස් පළ කළා. අලුතෙන් වාර්තා වෙනවා පේරාදෙනිය සිරිමාව බණ්ඩාරනායක ළමාරෝහලේ සිද්ධ වෙච්ච මරණයක් සම්බන්ධයෙන් ජනමාධ්‍ය වාර්තා කරලා තිනවා. ඒතර මේ සියල්ල චෝදනාව එල්ල වෙන්නේ මේ නිර්වින්දන ඖෂධ සම්බන්ධයෙන් තමයි. දැන් ඒ සම්බන්ධයෙන් හරියටම පරීක්ෂණ කළා. ඇත්තටම මේ මරණ වලට හේතු මොනවද කියන එක සම්බන්ධයෙන් හෙලිදරව් කිරීම ඒ විශේෂඥයන්ගේ සහ මේ පරීක්ෂණ කණ්ඩායම වල වගකීම. නමුත් මේ මොහොතේදී චෝදනාව එල්ල වෙලා තියෙන්නේ මේ නිර්වින්දන ඖෂධ සම්බන්ධයෙන්. ඒතර මේ ඖෂධ අනිත් පැත්තෙන් හෙලිදරව් වෙන දේ තමයි ඖෂධ නියාමන අධිකාරිය ලියාපදිංචියකින් තොරව ගෙන්නපු ඖෂධ තමයි මේ. ඉන්දියානු ණය ආධාර ක්‍රමයේ යටතේ හදිසි අවශ්‍යතාවයන් මත විශේෂ අවසරයක් සහිතව ගෙන්නපු ඖෂධ. කවුද මේ සිද්ධිවල වගකීම් කාරය? සෞඛ්‍ය ඇමතිවරයාද? මේ රටේ ජනාධිපතිවරයාද? එහෙම නැත්නම් මේ සම්බන්ධයෙන් තීන්දුව తీරන ගන්න කවුද මේ සම්බන්ධයෙන් වගකීම් ගන්න? ඒ නිසා විශේෂයෙන්ම මේ ඉන්දියානු සැපයුම්කරු කවුද? රටට හෙලිදරව් විය යුතුයි. ඒ වගේම මේ සැපයුම්කරු NMR ලියාපදිංචිය තිබුණද මේ මොහොතේ නැද්ද? මොකක්ද ඒ සම්බන්ධයෙන් තියෙන තත්ත්වය? කලින් තිබිල නැති වෙච්ච කෙනෙක්ද? එහෙම නැති වුණා නම් ඒ මොන හේතුවක් හින්දාද නැති උනේ? මේ සියල්ල රටට හෙලිදරව් වෙන්න ඕන. ඉන්දියාවෙන්
මෙරටට ගෙන්වන ලද නිර්බින්දන එන්නතක ඇති වූ සංකූලතා මත මීට පෙර කාන්තාවන් දෙදෙනෙකුට දිවි අහිමි වුණා. ඒ පෙරාදිනිය ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලැබමින් සිටියදී මෙලෙස දිනෙන් දින ඖෂධ නිසා සංකූලතා මතුවීමත් සමග සිදුවන මරණ සම්බන්ධයෙන් අද පාර්ලිමේන්තුවේදී විපක්ෂ නායකවරයා ආණ්ඩුවෙන් ප්‍රශ්න කර සිටියා. පෙරාදිනිය හොස්පිටල් එකේ නිර්වින්දන ඖෂධ විසවීම නිසා දරුවෝ දෙන්නෙක් මිය ගිහිල්ලා තියෙනවා. අපිට ආරංචි මීට කලිනුත් මරණ කීපයක් සිද්ධ වෙලා තිබෙනවා. අපිට දැනගන්න ලැබුණා NMR එක මේ විස සහිත එන්න ඉවත් කරනවායි කියලා අපිට කියලා තියෙනවා රටට කියලා තියෙනවා. නමුත් මේ වෙනතෙක් ඒක තවමත් පාවිච්චි වෙනවායි කියන කාරණාව තමයි අපිට ආරංචි. මං ගරු අග්‍රාමාත්‍යතුමාගෙන් ඉල්ලීමක් කරනවා මේක පිළිබඳව විමර්ශනය කරලා සෞඛ්‍ය අමාත්‍යතුමාගෙන් හොයලා බලලා මේක පිළිබඳව පැහැදිලි පියවරක් ගන්න කියලා. දූෂණය වංචාව නාස්තිය අක්‍රමිකතා සහ අකාර්යක්ෂමතාව ගැන රටට ඇත්ත කියන ටෙලිවිෂන් ටෙලිවැකිය දැන් ටෙලිවිෂන් ටෙලිවැකිය ඔබ දන්නවා මේ රට ඇයි දුප්පත් කියලා ලියන්නත් අපිට ගොඩ ඒමක් නැද්ද කියලා හොයලා බලන්නත් නේද ඒක තමයි අපේ ඉදිරි ටෙලිවැකි වෙන් කරන්න කියලා අප දවසක කිව්වා නේද නමුත් මේ ඊයේත් අපට ලියන්න උනේ විකාශන අධිකාරි පනත ගැන ආණ්ඩුව හදන්නේ කොහොම හරි ඒක ගෙනත් සම්මත කරගන්න හොඳේ එතකොට මේ ආණ්ඩුවට පුළුවන් ඒක මරු නියමයි සර් රට දැන් ගොඩ සර් අන්න ඇමරිකාවත් අපෙන් හිඟමනට ණය ඉල්ලනවා වගේ නේද මර සුරංගනා ලෝකමවන මාධ්‍යයක් විතරක් තියාගන්න නේද අපට ඉතින් මේ ආණ්ඩුවට කියන්න ඇත්තේ ඕක හරියට අතිසාරයට අඹුඩ ගහනවා වගේ වැඩක් කියලායි හොඳේ. ඔව්. ඒ වගේම මේ ලෝකයේ තියෙන ලංකාව ඇතුලේ නෙමෙයි ලංකාව තියෙන ලෝකයේ ඇතුලේ කියලාත් ඉතින් හොඳට මතක තියාගන්න කියලා මතක් කරනවා ද ටෙලිවැකියෙන්. ඇත්තටම ආණ්ඩුව දන්නවා මේ එන්නේ අතිශය නරක කාලයක් කියලා. తాවකාලික සහන වලින් මේ රටේ මිනිස්සුන්ව දැන් රවට්ටන්න බැහැ කියලාත් ආණ්ඩුව හොඳට දන්නවා. විශේෂයෙන් ඇත්ත කතා කරන මාධ්‍ය සහ සමහර සමාජ මාධ්‍ය මර්ධනය කරන්නට අනපනත් ගේම අතිසාරයට අඹුඩ ගැහිීමක්ම කියලා තමයි අපට ආයෙත් මතක් කරන්ට වෙන්නේ හොඳේ මේ ඉන්න දේශපාලනඥයින් වැඩි හරියකගේ ජීවිත කළු පාටයි හොඳේ වැඩි හරියකගේ හරි හැමෝගෙම නෙමෙයි රිචඩ් ඩී සොයිසව මරලා ආරම්භ කරපු මාධ්‍ය මර්ධන ඉතිහාසයේ ලසන්තල පෝද්දල ළඟින් නතර වෙන්නේ නැහැ කියලාත් අපි හොඳට දන්නවා ඔය අනපනත් වලින් බැරි වුණාම අතුරුදහන් කෙරින් මහමග මරා දැමීම නේද ඒවත් කරන්න පුළුවන් උන්දලා ඔය ආණ්ඩුව ඇතුලේ ඕන තරම් ඉන්නවා කියලාත් අපි දන්නවා ඒ නිසා සමස්ත විපක්ෂයට වගේම කොන්ද පණ තියෙන මාධ්‍යයටත් අපට කියන්ට ඇත්තේ එකතු වෙලා සටන් කරමු කියලයි මේ රටේ ගරු නීතිඥ ප්‍රජාවටත් වෘත්තිකයන්ටත් අප විවෘත ආරාධනයක් කරනවා මේ විකාශන අධිකාරී පනත පරද්දන්ට දහස් ගණනින් නෙමෙයි දස දහස් ගණනින් එකතු වෙමු කියලා මේ රට දුප්පත් කරපු අදත් යන්නේ කොහෙද කියලා ඇහුවාම මල්ලේ පොල් කියන උත්තර දෙන සමහර මැති ඇමතිලා සහ උන්දලා ළඟ 3ට 4ට නෙමෙයි බඩ ගාගෙන දනින් වැටෙන නිලධාරින්ටත් හරිද ඒ උන්දලට නෙවෙයි මේ රට අයිති මේ රට අපේ දරුවන්ටත් අයිති එනිසා අඩුම ගානේ දරුවන්ගේ අනාගතය ගැන හිතලවත් එකතු වෙලා සටන් කරමු කියලා අද යෝජනා කරනවා දැන් බලන්ටකෝ අර ඊයේ ජාතික ඖෂධ නියාමන අධිකාරියේ සභාපති මහාචාර්ය එස්.ටී. ජයරත්නගේ ප්‍රකාශය නේද ඔන්න අහලා බලන්නකෝ 109 වගන්ති යටතේ අපිට පුළුවන් ඖෂධයක් ලියාපදියක නොකර මෙහෙට ගෙන්නවන්න මම ඔබතුමාට කියන්න කැමතියි ඒ වගේම නූරිය රෝහලෙත් තව ඉතින් අක්ෂි රෝහලෙත් වෙලා දෙන කොළඹ අක්ෂි රෝහලෙත් තව ඖෂධයක් දීලා ඇහැට දානවා හිතන ඖෂධයක් දාලා ඇහැ නරක් වීමක් කියලා තියෙනවා ඒ නියාමන අධිකාරිය විසින් ලියාපදිංචිකට ඖෂධයක් ඒක අවුරුදු 83 ලියාපදිංචි වෙද ඖෂධයක් ඒ ඔබතුමා මම කියන්නේ මේකෙන් කියන්නේ පැහැදිලිව හැම ඖෂධයක්ම යම් කිසි හේතුවක් නිසා යම් කිසි කාලයක් යම් සමාහලලට මේව ප්‍රශ්න ඇති වෙන ඉඩ තියෙනවා ඔකර අමල් බිසුල් ප්‍රශ්න තමයි ඒක තියෙන්නේ අමල් බිසුල් ප්‍රශ්නේ ආ ඒ ප්‍රශ්න තමයි මරණයක් උන් නැති ගයක් හොයාගන්න බෑ ඒ වගේ ප්‍රශ්නයක් සෝක ලියාපදිංචි ඖෂධ නරක් කියලා තියෙනවා හරිද ලියාපදිංචි නොකර හේකුත් එහෙම ප්‍රශ්නයක් කියලා තියෙනවා ඒ වගේ ඒවා වෙනවා ඒක නවලක් ගන්න බෑ අද මේ රටේ ඖෂධ හිඟයි බාලබේත් කොහෙන් ගේනවද කියලා දන්නේ නැහැ හරිද පුතුම මාෆියාවක් ඇස් අන්ධ වුණාම ඒ වේදනාව ඒ මිනිස්යාට ඒ දරුපවුලට එහෙම නැතුව මේ සෞඛ්‍ය අමාත්‍යතුමාත් මහාචාර්ය එස්.ඩී. ජයරත්නටවත් නෙවෙයිනේ ඖෂධයක් භාවිත කරලා දරුවෙකු හෝ දෙන්නෙකු මිය ගියාම ඒ දුක සදාකාලිකයි ඒ අම්මා තාත්තට දැන් එහෙම කතාවක් අද නුවරින් වාර්තා වුණානේ නේද ඒ වේදනාව ඔය මහාචාර්යලට නෙමෙයි ඔහෙලට නෙමෙයි ඔහෙලගේ දුක බොහෝ වෙලාවට ඔය වගේ තැන්වල ඉන්න උන්දලගේ දුක තියෙන්නේ පොකට් එකට වැටෙන ගාන අඩු වුණා
තමයි හරිද ඉපදුනහම මැරෙනවා කියලා අපි දන්නවා ඒකයි අමුතින් අපිට මහාචාර්යවරු උගන්වන්නට ඕනේ ඒක ඔය හැම ආගමකම උගන්වලා තියෙනවා බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පෑවා ඒක ඇත්ත ඒක අපි දන්නවා හැබැයි දැන් මේ රෝහලකට ලෙඩ්ඩු එන්නේ හරිද රෝහලකට ලෙඩ්ඩු එන්නේ මොකටද ප්‍රතිකාර අරගෙන හොඳ වෙලා යන්න බැරි වෙන්න පුළුවන් මොකද මරණයනේ ස්ථීර දැන් එහෙමයි කියලා මේ මහාචාර්යවරයා කියන එක හරි අමුතු තියරියක් එයා කියන්නේ ඉතින් මේ අර මේ එහෙම ආවහම ඉතින් මැරෙනවා තමයි ලෝය ඖෂධවල ප්‍රශ්න තියෙනවලු කල්ලිකුත් වෙනවලු හරි ශෝක් නේ ආ එස්ටි ජයරත්න අපි ඉතිහාසයට එක් කරමු රෝහල් වලට ආවහම බාල ඖෂධ කල්ලිකුත් ඖෂධ ඇලර්ජික් ඖෂධ වලින් මැරෙන තියරිය හොයාගත්ත කෙනා කියලා හොඳේ ඇමති කිව්වහමත් ඖෂධ ගේනවලු කියනවා නේද ඔන්න අහන්න මෙම ගෙනල්ලා තියෙන්නේ අපේ ඖෂධ පනතේ තියෙනවා හදිසි අවස්ථාවලදී අමාත්‍යාංශයේ හදිසි අවස්ථාවල අමාත්‍යාංශයෙන් සෞඛ්‍ය අමාත්‍යතුමා හරි කවුරු හරි ඉල්ලීමක් කරොත් පනතේ තියෙනවා ඒක හදිසි අවස්ථාවලදී අපිට 109 වගන්ති යටතේ අපිට පුළුවන් ඖෂධයක් ලියාපදිංචි නොකර මෙහෙට ගෙන්නවන්න ඔය අහන්න හදිසියෙන් ගෙන්නනවලු ආන් ඒකට උත්තර දෙන්නකෝ හොඳේ එහෙම ඖෂධ විශ්වයලා මැරෙන්න පුළුවන්නේ ඇමති හදිසියෙන් ගෙන්නන්ට කිව්ව ඖෂධ මොනවද ඇයි එහෙම කිව්වේ මොනවද ගෙන්වුවේ කියලා රටට කියන්න සභාපති හැටියට ඔහි හරිද දැන් ඊළඟට තියෙන වැදගත්ම දේ තමයි මේ බාල ඖෂධ අනුමැතිය නැති ඖෂධ කල්ලිකුත්තු ඖෂධ නේද ඇලර්ජික් ඖෂධ එහෙම ගෙනල්ලා මෙහෙම මැරෙන්න ඕනේ නම් ওই විදිහට රෝහල් පද්ධතියක් තියාගෙන යන්ටයි ඖෂධ නියාමන අධිකාරියක් මොකටද කියන්නකෝ ඈ ඕක තියෙන්නේ මේ පොල් හොලෝල බලන්නද හරිද නොමලගේකේ නබෝහාගෙන ගිහ කිසා ගෝතමිය වෙනුවට මේ ජාති අමල් බිසෝලා පත් කරන එකත් එක හේතුවක් මේ රට දුප්පත් වෙන්න හරිද ඒක හොඳට මතක තියාගන්න ක්ෂේත්‍ර බිඳ වැටෙන්න එක හේතුවක් ඔය අද සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ඖෂධ ක්ෂේත්‍රයේ බිඳ වැටෙන්න එක හේතුවක් මේ ජාතියේ තියරි හරිද ඇමති කෙහෙලියට ජනාධිපති රනිල්ටත් මතක් කරන්ට වෙනවා මෙන්න මේක හදිස්සියට කියලා ඖෂධ ගෙන්වන්න කිසිදු නියාමනයක් නැතුව අවසර දෙන ක්‍රමයක් තියෙනවා නම් අනේ औषध नियाम अधिकारिय वहलाम औषध हदीस्यटम गेन्टको योट राटे जनगहने अथारेक्मट अड़कर गंट पुलवांग हेलट नेहम करलीवरवेला औषध नियाम अधिकारिय नोट मे सभापति बारदेन हुंगाकुट पवत्तने मिनीपेटी सापीसिंग हलदेन मिनीपेटी होंदे मे मफियावट तिथति अंटोने ओय सौख्य महलोकंगे गेम हो अंट वेलाकट इंटपोल बेरवे होंदे एहम कद टेलीवेकि अवसान खराने मगे अमल बीसो ඔය ජාතියේ දොරවල් අරින්න නම් ඔහෙලා ඉන්නේ දවසක ජනතාව හරියටම දොර වහලා දේවි කියලා. හොඳේ මගේ අමල් විසෝ දොර හරින්නේපා. හොඳ පරිස්සමෙන් තව එකක් අමතකුණානේ හොඳ වෙලාවට මේ පටාචාරව මතක් උනේ නැත්තේ අපිට නම් පේන්නේ එදා පටාචාර දිව්වේ තමන්ගේ දරුවයි ස්වාමි පුරුෂයයි නැති වුණු වේදනාවට නමුත් ඔහෙලා මේ රටම පටාචාරවන් ඉන්න රටක් බවට පත් කරන්ටයි මේ හදන්නේ ඔය ඖෂධ ගේම් එක ඇතුලේ ඒකත් අපි මතක් කරනවා ඔය මහාචාර්ය ආචාර්ය රුස්සියලු දෙනාටම අද මධ්‍යම රාත්‍රියේ සිට පාන් සහ සෙසු බේකරි නිෂ්පාදනවල මිල රුපියල් 10කින් අඩු කිරීමට පියවරගෙන තිබෙනවා. සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමේ සභාපති එන්.කේ. ජයවර්ධන අද පැවති මාධ්‍ය හමුවකදී මේ බව ප්‍රකාශ කළා. තිරිඟු පිටි නිශ්චිත භාණ්ඩයක් බවට පත් කරමින් වෙළඳ අමාත්‍ය නලින් ප්‍රනන්දු ගැසට් නිවේදනයක් නිකුත් කළා. ඒ පසුගිය ජුනි 16 වනදා සිට බල පැවැත්වෙන පරිදි විශේෂ භාර අමාත්‍යවරයා සඳහන් කර සිටියේ ඉදිරියේදී කිසිසේත් පිටි මිල වැඩි වන්නේ නැති බවයි. පිටි මිල වැඩි නොවුනද අනෙකුත් අමුද්‍රව්‍ය මිල පහළ නොයාම හේතුවෙන් බේකරි නිෂ්පාදනවල මිල ගණන් අඩු කිරීමට බැරි බවයි සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය පසුගියදා ප්‍රකාශ කළේ. කෙසේ වෙතත් බේකරි හිමියන්ගේ සංගමය සිදු කළ එම ප්‍රකාශයට වෙළඳ අමාත්‍යවරයා ඇතුළු निष्पादन තර මිලේ වාසිය ප්‍රයෝජන ලබාගත්තු නිසා අපි කියපු නිසා අපි කිව්වා රුපියල් 35 බිත්තරේ දුන්නොත් අනිවාර්යෙන් කෑම මිල අඩු කරනවා කියලා ඒ පෙරන්දුව ඉටු කරන්න ඕන අනිවාර්යෙන් මොන ප්‍රශ්න තිබුණත් පිටි කෙසේ වෙතත් පිටි මොනව අඩු නොවුනත් මාගරින් අඩු නොවුනත් ඊස් අඩු නොවුනත් අපි ඒ තීරණයට එන්න ඕන අපි වචනයක් කිව්වනම් අපි ඒක ඉෂ්ට කරන්න ඕන ඒක නිසා අපි සමස්ත ලංකා බේකරිමියන්ගේ සංගමයේ තීරණය කර අද මධ්‍යම රාත්‍රියේ ඉඳලා පාන් ගෙඩියක මිල රුපියල් 10කින් අඩු කිරීමටත් පාන් හැර අනිකුත් සියලුම පොඩි කෑම ඒ කියන්නේ බනිස් මාළු පාන් රෝල් කට්ලට් පැටිස් ඒ වගේ කෑමල මිල රුපියල් 10කින් අඩු කරන්න කියලා
අපි ඉල්ලීමක් කරන විශේෂයෙන්ම මේ ඉල්ලීම ක්‍රියාත්මක කරන්න කියලා ඒ අඩු කරලා ඒක ක්‍රියාත්මක කරලා මේ වාසිය මහජනතාව ලබා දෙන්න දැන් අපිට ප්‍රශ්නයක් තියෙනවා හැම සැරේම කරේ බේකරි හිමියන්ගේ සංගමය රුපියල් 10කින් පාන් රාත්තල අඩු කරනකොට ඒකට සාපේක්ෂව ඒකේ බරත් අඩු කරා පාරිභෝගික කටයුතු අධිකාරියෙන් අල්ලනකම් කිරුම් මිනුම්කෙන් අල්ලනකම් ඉන්න එපා ග්‍රෑම් 450ක ප්‍රමිතියෙන් යුතු පාන් ගෙඩියක් තමයි හෙටින් ඉඳලා මේ රටේ පාරිභෝගික බලාපොරොත්තු වෙන්නේ පුම්බල තියෙන්නේ මේවා පිපුම්කුඩු දාලා අරෝ දාලා මේවා දාන්නේ පුම්බල මේ වරන් තියෙන හැබැයි බර අඩුයි පාන් භාගයේ පරිප්පේකේ රුපියල් 5 අඩු ගන්න පුළුවන් අපිට ඒකත් අපි අඩු කරන්නේ පාරිභෝගිකාර්ය සහ ආර්ථික සෞඛ්‍ය අමාත්‍යාංශයේ විශේෂ කමිටු විසින් පත් කරන කමිටුවක් ඒ කමිටුව හරහා තීරණය කරන්න පාන් පිටිවල මෙන්න මේක තමයි මිල ගණන් ටික ඒ මිල ගණන් ටික ක්‍රියාත්මක කර සූදානම් ඒ වගේම පාන් පිටි අඩු වෙනකොට පාන් විතරක් අඩු වෙලා නෙමෙයි කෙටිකම් විතරනේ පාන් පිටිවල තමයි පරාට හදන්නේ මේකට යන්නේ රුපියල් 20ක් විතර කොස්ට් එක මේකට යන්නේ දැන් සතියට කලිනොත් කෑම වලින් රුපියල් 10000 අඩු කරා. පාංගිරිය කීය? 140. 100ක් තියෙනවා එක. අදරෑ මැදරාත්ටි අඩු වුණොත් ඉතින් අපි ආයි අඩු කරනවා. අඩු වෙන්නේ නැහැ නේ ඉතින් කියන තරමනේ. 10 නම් ඉතින් මදි නේද? දැන් මේ ළමයි 3-4 දෙනෙක් ඉන්න ගෙවල් වල ගොඩක් වැඩිය යනවනේ පාංග වලට. මොන මේකරි ගන්න කොච්චර ඇදුව පාංගිරිය බර අඩු වෙනවා රුපියල් 10000ක් අඩු වෙන්නේ. ඒක බොරු කතාවක්. 10000ක් අඩු වෙනකොට පාංගිරිය බර අඩු වෙනවා. අඩු නාම කියන්න අඩු නා කියන. ඩොලර් එක වැඩි වුනම ආයි ඊළඟ මාසේ ආයි වැඩි. රුපියල් 20කින් වැඩි. මොනවාද කතා කරන්නේ? රුපියල් 10000ක් මොනවද ගන්නද බුණා? බස් එක සෙක්ෂන් එකක් අතන්න පුළුවන්ද? ලොකු ගාණකින් අඩු වෙනවනේ. රුපියල් 10000ක් මොනවා කරන්නේ? මොන 10000 මොන අඩු කරන්නද? ඔයාලා වැඩි කරනකොට ඉතින් වැඩි කරනවනේ මොකද? 20කින් වැඩි කරන්න වෙන්නේ නැද්ද 10000ක් අඩු කළේ? 100 ගණන් ගනින් වැඩි කළා රුපියල් 10000ක් අඩු කරලා කාට දැනෙන්නේ? ඔය රුපියල් 10000 අඩු කරා කියලා ඇමතිවරු ටිකට හරි සතුටු වෙයි. ඒ වුණාට මිනිස්සු මේ පාර රැවටෙන්නේ නැහැ පුතා. අම්බලංගොඩ ශ්‍රී දේවානන්ද විද්‍යාලයේ ගුරුවරුන් අද පාසල් පැමිණියේ නැහැ. එනිසා දරුවන් 3000කට අධික පිරිසක් ඉගෙනුමු ලබන මෙම පාසල අද වසා දැමීමට සිදු වුණා. ගුරුවරයෙකු සිසුවෙකුට පහර දීමේ සිද්ධියකින් ඇරඹුණු ගැටුම් දාමයක් මීට හේතු වී තිබෙනවා. එකිනෙකා අතර ඇති වූ ගැටුම් වලින් පාසලේ විදුහල්පතිවරයා ගුරුවරයෙකු සහ සිසුවෙකු මෙවන විට රෝහල්ගතව ප්‍රතිකාර ලැබමින් සිටිනවා. බැඩ්මින්ටන් තරගයකට සහභාගී වීම ප්‍රතික්ෂේප කළ අම්බලංගොඩ විද්‍යාලයක දරුවෙකුට බැඩ්මින්ටන් ක්‍රීඩාව බාර ගුරුවරයා පහර දීමක් සිදු කර ඇති බව වාර්තා වනවා. පහර දීම හේතුවෙන් එම දරුවා බලපිටිය මූලික රෝහලට ඇතුළත් කර තිබුණා. තම දරුවාට පහර දීම පිළිබඳ විමසීමට දරුවාගේ පියා විදුහල්පතිවරයා හමු වීමට ගොස් තිබෙනවා. එහිදී දරුවාගේ පියා විදුහල්පතිවරයාට පහර දී ඇති බවයි වාර්තා වන්නේ. මේ හේතුවෙන් විදුහල්පතිවරයාද රෝහල්ගත කර තිබෙනවා. විදුහල්පතිවරයාට පහරදුන් දරුවාගේ පියා මේ වන විට පොලිසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඔහු අද බලපිටිය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මේ මාස 30 වෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමටයි නියෝග කෙරුණේ. විදුහල්පතිවරයාට පහර දීමට විරෝධය දක්වමින් පාසලේ ගුරුවරුන් ඊයේ නිහඬ විරෝධතාවයක නිරත වුණා. කෙසේ වෙතත් අද දිනේත් ගුරුවරුන් සේවයට වාර්තා කර නැහැ. මේ හේතුවෙන් දරුවන්ට නැවත නිවෙස් කරා යාමට සිදු වුණා. මේ අතර සිසුවාට පහර දුන් බැඩ්මින්ටන් ගුරුවරයාටද කිසියම් පිරිසක් අද පහර දී තිබෙනවා. ඔහුවද රෝහල්ගත කර ඇති බවයි අප වාර්තාකරු ප්‍රකාශ කළේ. පහර දුන් ගුරුවරයාද අත්අඩංගුවට ගැනීමට බලපිටිය මහේස්ත්‍රාත් හංසදේව සමරදිවාකර නියෝග කර තිබෙනවා. ළමයි දෙන්නේ යතේ පණිවිඩය ලැබුවා. එතකොට අපේ පන්ති ඉංග්‍රීසි පීරියඩ් දෙක තිබ්බේ, පස්වෙනි පීරියඩ් එක පණිවිඩය වල තිබ්බේ. බැඩ්මින්ටන් පාර මාස්ටර් ඉන්චාර්ජ් මට ඉන්න කියලා තමයි තිබ්බේ. මම ගියේ නැහැ පාර ඉංග්‍රීසි පීරියඩ් එක. අනික මම බැඩ්මින්ටන් ආතල් තියෙන්නේ මේ අරුද්දේ ගැහුවෙම නැහැ. තුන්වෙනි පාරේ වුණා ප්‍රිෆෙක්ට් එක කෙනෙක් ගියත් එතකොට ඉංග්‍රීසි මිස් කිව්වා යන්නේ කියලා. ඊට පස්සේ මං ගියා. ගියාට පස්සේ මොකද මෙයාව නැති කියලා මං හිතුවා. සර් මං බැඩ්මින්ටන් ආතල් දෙන්නේ නැහැ. අනික පන්ති ඉංග්‍රීසි පීරියඩ් එක තිබ්බේ කියලා. ඊට පස්සේ හුවා බැඩ්මින්ටන් කරන්නේ නැද්ද කියලා මං කිව්වා. සර් මම ආතල් දෙන්නේ තාත්තගේ කැමැත්ත මත තමයි කරන්නේ දැන්. ඊට පස්සේ ටූර්නමන්ට් දාලා තියෙන්නේ කිව්වා නම් මං කිව්වා. සර් කොහොමද මං කරන්නේ? ඊට පස්සේ හුවා ක්‍රිකට් ගහනවා නේද මං කිව්වා. සර් ඔව් කියලා. ඊට පස්සේ කිව්වා බැඩ්මින්ටන් කරන්නේ නැත්නම් මට ක්‍රිකට් උත් කරන්න දෙන්නේ කියලා. පැනගෙන ගිහුවා කනට. අද ගුරුවරුන්ගේ පැමිණීම කොහමද? ළමයි කොහමද? මොකද වෙලා තියෙන්නේ? තත්ත දන්නා විදිහට තුමාට ගහනවා කියලා කියනවා. ගැහුවයි කියලා කියන්නේ මමත් කියලා එක්ක දන්නේ. නෑ ඉස්කෝලේ ගුරුවරු ටික පැමිණලා නෑ. අද දරුවෝ ටික ඔක්කොම මහපාරේ ඇත්තනම හේතුව බලනකොට මේ විදුහල්පතිතුමාට දෙමව්පිය කියලා පහර දීමක් වෙලා දිනවා. ඒ සිද්ධිය උඩ විදුහල්පතිතුමා ඉස්කෝලේ දාලා ඉන්නවා. ඒ ගහ පුද්ගලයා පොලිසියේ බාරේ ඉන්නවා කියලා ආරංචියක් තියෙනවා.
මේ බලධාරීන් ඉල්ලන්නේ මේ වගේ ප්‍රශ්න දුරු දෙකින් නොගෙල්ලා මේක විසඳලා දෙන්න කියලා මේ දරුවෝගේ අනාගතය සුරක්ෂා කරලා දෙන්න කියලා තමයි අපි ඉල්ලන්නේ අද ගුරුන්ට අපි කියන්නේ බැගෑවත්ත මේ දරුවගෙන හිටලා හෙටවත් ඉස්කෝලට එන්න කියලා තමයි ඉල්ලන්නේ ගුරුන්. එක්සත් රාජධානියේ සංචාරයක නිරත ජනාධිපති රනිල් වික්‍රමසිංහ පොදුරාජ්‍ය මණ්ඩලීය මහලේකම්වරිය හමු වී තිබෙනවා. ඩිජිටල් කරන වැඩසටහන් පිළිබඳව සහ දේශගුණික විපර්යාස වලට මුහුණ දීමේ රජයේ උපාය මාර්ගක වැඩපිළිවෙල පිළිබඳව මෙහිදී සාකච්ඡා කර තිබෙනවා. එක්සත් රාජධානියේ නිල සංචාරයක නිරතව සිටින ජනාධිපති රනිල් වික්‍රමසිංහ අද දින පොදුරාජ්‍ය මණ්ඩලීය මහලේකම් පැට්‍රිෂියා ස්කොට්ලන්ඩ් හමු වී තිබෙනවා. පොදුරාජ්‍ය මණ්ඩලය තුල ඩිජිටල් කරන වැඩසටහන පිළිබඳව මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා වූ බවයි ජනාධිපති මාධ්‍යකගේ සඳහන් කළේ. දේශගුණික විපර්යාස වලට මුහුණ දීම සඳහා රජයේ උපාය මාර්ග සහ ප්‍රයත්නයන් සඳහා පොදුරාජ්‍ය මණ්ඩලයට සහය දැක්විය හැකි ආකාරය පිළිබඳවද මෙහිදී අදහස් හුවමාරු කරගෙන තිබෙනවා. අයවැය කාර්යාල පනත් කෙඩුම්පත සංශෝධන සහිතව අද පාර්ලිමේන්තුවේදී සම්මත වුණා. පොහොර සහ සහල් සම්බන්ධයෙන් විපක්ෂ නායක වරයා සහ ඇමති මහින්ද අමරවීර අතර ඇති වූ මත ගැටුමක් පාර්ලිමේන්තුව උණුසුම් කළා. යතුළු පාර්ලිමේන්තුවේ ඇසුණු කතා වෙතයි දැන් අවධානය. මේ පහුගිය මාසික පමණ කාලෙ පුරා ද බරපතල අපකීර්තියක් අපිට රටක් විදියට පුරවැසි විදියට අත්ුණා මුතුරාජා හස්තියා සම්බන්ධයෙන් ලබන දෙවෙනි දවසේ කොහෙද මේ මුතුරාජා මේ නැවත තාලෙන්තර ගෙනියන්න කටයුතු කරනවා. රජය සන්නසකින් යම්කිසි ඇතෙක් හෝ සතෙක් හෝ යම්කිසි දෙයක් පූජා කරාට පස්සේ ඒ වගකීම වනජීවි දෙපාර්තමේන්තුවෙත් නැතුව යනවා. මේ පිළිබඳ මං අහන්නේ කරු අගමැතිතුමා ඒ රටට තම කනගාටුව රට වෙනුවෙන් ප්‍රකාශ කරනවද නැද්ද? අපේ රට වෙනුවෙන් ඒ කනගාටුව මම ප්‍රකාශ කරා. මේ පෝර ප්‍රශ්නේ පිළිබඳව අපි දිගින් දිගටම ප්‍රශ්න කරා. ඒවට උත්තර නැහැ. මෙතුමහන ප්‍රශ්නේම මම වෙනත් තැනක කියලා තමයි මට එදා මේ ඉතිවිච්ච තනතුරක් නැති වුනේ. කිසිම බියක් ඇති කරගන්න ඕනේ නැහැ ඇමතිකම අහිමිවීම ගැන. ඒ සුදුසු ඇමතිකම් දෙන්නට ඕන තරම් කට්ටිය බලාගෙන ඉන්න බය වෙන්න එපා ඒක ගැන. අද වී ගොවියට ස්ථාවර වී විලක් නැහැ. සහල් විකිනනවා 220ට. ඔබතුමා කිව්වා රුපියල් 220ටයි හාල් විකිනන්නේ කියලා. ඔබතුමා මෑත කාලෙන් ගිල් නැතුව ඇති අර බලන්න ලුණුගම් වෙහෙරේ පාරයින යන කොටත් දැන් ගහලා තියෙනවා හාල් කිලෝ පහේව මුට්ට ගහලා තියෙනවා රුපියල් 125යි කියලා. 125 130යි. ඒ නිසා පොඩ්ඩක් ඔය විපක්ෂ නායක ධූරයේ කටයුතු කරපු හැමෝම සාමාන්‍යයෙන් මේ වගේ කඩපොළවල් වලට යනවා. මේ නිකන් කවුරු හරි කිව්ව පමණින්ම මිල කියන්න යන්න එපා. දැන් හම්බන්තොට දිස්ත්‍රික්කයේ ජනතාවට හම්බන්තොට දිස්ත්‍රික්කයේ නියෝජිතවරයෙක් හැටියට ඔබතුමා කිව්වා හොඳ මිලක් ලැබෙනවායි කියලා. ඔබතුමා කතා කරන්නට පෙර චමල් රාජපක්ෂ මැතිතුමා ලැකිටලා කිව්වා ගොවීන්ට සිදු වෙලා තිබෙන අසාධාරණය. එතකොට කවුද කැටි වලාකුළු වල ඉන්නේ? කවුද කෙඳි වල මහදවල් මංකොල්ල කෑවා කියලා ප්‍රකාශ කළේ ඒකට ප්‍රධාන වශයෙන් රනිල් වික්‍රමසිංහ මැතිතුමා මූලික වුණා කියලා කිව්වා. නමුත් මේ පසුගිය දිනත් ආයේ ඒ වගේම තත්ත්වයක් ඇති වුණා. 2023 මැයි මාසේ 31 වෙනිදා රුපියල් බිලියන 160ක් සඳහා භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක් කැඳවලා තිබුණා. ඒ සඳහා පලිය තිබුණේ 25.65යි. ඒ අවස්ථාවේදී සාමාන්‍යයෙන් රටේ පලි අනුපාතය 116ක් පමණ තමයි තිබුණේ. ජූනි මාසේ 7 වෙනිදා වෙද්දී මේ පොලිය 123.6ට අඩු වුණා. මේ ගැනීම තුළ පමණක් පාඩුව හරියට ගණනය කළොත් බිලියන 30ක් පමණ වෙනවා, කෝටි 3000ක් පමණ වෙනවා. මේකත් හරියටම අර මහ බැංකුව මහදවල් මංකොල්ල කෑවා වගේ මේ දැන දැන කරපු වැරද්දක්. දැන් දේශීය අපේ ණය ප්‍රතිවර්ගතකරණය කරන්න උනොත් ඉස්සල්ලාම වදින්නේ ෂොට් එක EPF එකට. ඒ වගේම අපි දන්නවා අපේ රටේ පෙන්ෂන් හිමියෝ ඒකේ පොලියෙන් ජීවත් වෙන විශාල පිරිසක් අපේ රටේ ඉන්නවා. දේශීය ණය ප්‍රතිවර්ගතකරණයකදී මන්ත්‍රීතුමනි කිසි දවසක අපි කපා හැරීමක් ගැන හිතන්නේවත් නැහැ, කල්පනා කරන්නේත් නැහැ. මේ තැන්පත් කරුවන්ගේ එහෙම නැත්නම් මේ EPF ETF නැත්නම් මේ පෙන්ෂන් ෆන්ඩ්ස් වල ඉන්න අයගේ අරමුදල් වලට කිසිදු හානියක් වුන් ලැබෙන පොලියට දේශීය ණය ප්‍රතිවර්ගතකරණයකදී සිදුවෙන්නේ නැහැ. දූෂණ විරෝධී පනත සම්බන්ධයෙන් ඇසුණු කතා දැන්. පෞගේ කාලේ අනුර කුමාර දිසානායක මැතිතුමා ෆයිල් ගොනු පිටින් ගෙනාවා. බදාදට දූෂණ විරෝධී පනත සම්මත කරගන්න ඔය ෆයිල් ගොඩ ගහගෙන ඉන්න නැතුව රාක්කොල තියන්න නැතුව කබඩොල තියන්න නැතුව දූෂණ විරෝධී පනත ඔන්න සම්මත කරලා දෙනවා. හොරු ටික ඉන්නවා නම් අන්න හොරුගේ ෆයිල් ටික අරගෙන ගිහලා දැන් ඔන්න හපන්න අවස්ථාව දීලා තිනවා. දැන් බුරු බුර ඉන්න ඕනේ නැහැ.
දැන් හෙට ඉදිරිපත් කරන දූෂණ විරෝධී පනත. මේ දූෂණ විරෝධී පනත ගේන්නේත් රටේ ජනතාව රවට්ටන්න. පසුගිය කාලයේදී රාජ්‍ය දේපළ දූෂණය කළා අත්පත් කරගත්ත ඒවා ඒව නැවත අය කර ගැනීම සහ ඒව නැවත පවරා ගැනීමට මේකේ ප්‍රතිපාදන ඇතුල් කරලා නැහැ. මොන දූෂණ විරෝධී පනත ගෙනවත්ක වැඩක් නැහැ. රින් ගන්න පුළුවන් ක්‍රමවේද හදලා තියෙනවනේ. මගේ අදහස් අපි ජනාධිපති ඡන්දයට තමයි යන්නේ. දැන් කියන්නේ හැටියට ජනාධිපති ඡන්දයට ගිහිල්ලා ජනාධිපතිතුමාව තෝරා අරගෙන සෙලෙක්ට් කරලා අපි මම හිතන්නේ විදියට ආපෝ අනිත් ඡන්ද ඔක්කොම යන්න ජනාධිපතිවරයාට ජනවරමක් නැහැ. ඔහු බාරකරුවෙක්. ඔහු කල්පනා කරන්නේ මොකක් හරි ගැටයක් ගහලා තමන් ඊළඟ ජනාධිපතිවරණය මොන සූත්‍රයෙන් හරි දිනාගන්න ක්‍රමයක් ගැන තමයි කතා කරන්නේ. අද අපට රට අහිමි වීමේ අනතුරක් පාමුල අද අපට ජීවත් වෙන සිද්ධවලා තියෙනවා. ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණට දින්නවනේ මිනිස්සු ජනවරමක්. ඒ ජනවරමනේ අපි රනිල් වික්‍රමසිංහ මැතිතුමා ජනාධිපතිවරයා විදිහට බලයට පත් කරන්න පාවිච්චි කරේ. දැන් ඔබතුමා ඒ වගේම සඳහන් කරනවා පක්ෂයේ කෙනෙක් තමයි ජනාධිපතිවරණයට ඉදිරි ජනාධිපතිවරණයට ගේන්නේ කියලා. කවුද අපේක්ෂකයා? ඒ කියන්නේ බැසිල් රාජපක්ෂ මහත්මයාද? බැසිල් රාජපක්ෂ වීමේ වැරද්දක් තියෙනවද? උත්තර ලංකා සභාවේ අපි දන්නේ නැහැ මොන වගේ ඡන්දයක් දෙන්න කියලා. අපිලා ඇස්ටි වෙන්නේ පාර්ලිමේන්තු ඡන්දයම මුල් කරගන්න. පළාත් සභා ඡන්දෙත් එන්නේ නැත්තම් ජනාධිපති ඡන්දය ආවොත් ඒකාපට එක්තරා විදිහකින් ඒකාභියෝගයක්. දූෂණයයි කල්මනාකරණය ප්‍රශ්න ගැන විතරක් කතා කරනවා. සැබෑ හේතුව ප්‍රතිපත්තිය ආර්ථික උපය මාර්ග. ඒ ගැන ආර්ථික විද්‍යාඥයොත් වසන් කරනවා. ආණ්ඩුවත් වසන් කරනවා. ඒ නිසා අලුත් කතිකාවක් ගොඩනගීමට අවශ්‍යයි. අපේ පක්ෂ පැත්තෙන් කියනවා අපි ලබන තුන්වෙනිදා විකල්ප ආර්ථික වැඩපිළිවෙලක් අපි රට ඉදිරිපත් කරනවා. රුපියල පිම්පොම් බෝලේ වගේ නිරන්තරයෙන් උඩපහළ යනවා 371 ඉඳන් 285ට ආව දැන් 285 ඉඳන් 325ට ගිහින් තියෙනවා රුපියල පිම්පොම් බෝලයක් වෙනවා නම් මහා බැංකුව කුමටෑ කියලා තමයි අපිට අහන්න වෙන්නේ ඉතින් තමන්ගේ වක්කිව මොකද්ද කියලා මහා බැංකුව දන්නේ නැත්නම් මහා බැංකුව පනත යලි කියවා බලන්නයි කියලා මහා බැංකුවේ ලොක්කන්ට මම ආරාධනා කරනවා සමාජ සුබසාධක දීමනා ජූලි මාසයේ සිට ප්‍රතිලාභීන්ගේ ගිණුමට බැර කිරීමට කටයුතු කරන බව වැඩ බලන මුදල් අමාත්‍ය ශිහාන් සේමසිංහ පවසනවා. ඒ මුදල් අමාත්‍යංශයේ පැවති සාකච්ඡාවකට එක් වෙමින් අස්වැසුම සුබසාධක යෝජනා ක්‍රමය යටතේ 2022 වර්ෂයේ ආරම්භ කළ වැඩසටහන මගින් සුබසාධක ප්‍රතිලාභ දීමනා ගෙවීම සඳහා සුදුසුකම් ලැබූ පෞල් සහ තැනැත්තන්ගේ නම් ලැයිස්තුව අද දින සිට ප්‍රසිද්ධ කරනු ලබනවා. www.wbb.gov.lk සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලයේ නිල වෙබ් අඩවියට ඇතුළු වී ඒ පිළිබඳ තොරතුරු ලබා ගත හැකි. අස්වැසුම සුදුසුකම් ලාභීන්ගේ නාම ලේඛනයේ 2022 මෙනුවට ඇතුළු වී දිස්ත්‍රික් ප්‍රාදේශීය ලේකම් කොට්ටාශය ග්‍රාම නිලධාරී වසම් මට්ටමින් සඳහන් කර ඇති සුදුසුකම් ලාභීන්ගේ නම් ලැයිස්තුව ප්‍රසිද්ධ කර තිබෙනවා. මේට අදාළ විරෝධතා ඉදිරිපත් කිරීමට සහ අභියෝජනා බහර දීමටද හැකි. සුදුසුකම් ලාභීන්ගේ නම් ලැයිස්තුවේ ඇතුළත් තැනැත්තෙකු විසින් සපයා ඇති තොරතුරුවල අසත්‍ය භාවයක් පවතින බව නිරීක්ෂණය කරනු ලබන ඕනෑම තැනැත්තෙකුට සිය විරෝධතාවය දැක්විය හැකි. එමෙන්ම තමන් සුදුස්සෙක් නොවීම පිළිබඳව අතෘප්තියට පත්වන තැනැත්තෙකුට අභියාචනා ඉදිරිපත් කිරීමටත් හැකියාව පවතිනවා. කුමන හෝ ආකාරයකින් විරෝධතා සහ අභියාචනා ඉදිරිපත් කිරීම ජූනි 30ට පෙර සිදු කළ යුතුයි. දින 10ක කාලයක් ලැබේවි අභියාචනා හෝ පැමිණිලි ඉදිරිපත් කරන්න. ඒ අනුව දිස්ත්‍රික් ලේකම්වරුන්ගේ මෙහෙයුම යටතේ එම අභියාචනා හෝ පැමිණිලි සලකා බැලීමක් සිදු කරලා තවදුරටත් සුදුසු කණ්ඩායම තෝරා ගැනීම සිදු කරයි. ඒ අනුව අපි විශේෂයෙන්ම බලාපොරොත්තු වෙන්නේ ජූලි මාසයේ ඉඳලා සමාජ සුබසාධන ප්‍රතිලාභ දීමනා ලබා දීමේ ක්‍රමවේදය ඍජුවම ප්‍රතිලාභියාගේ ගිණුමට බැර කරන ආකාරයට කටයුතු කරන්න. විශේෂයෙන්ම කියන්නුනේ මේ සමෘද්ධි පවුල් කියලා පවුලක් නැතු වෙන ජූලි මාසෙට. විරෝධතා හා අභියාචනා ක්‍රියාවලිය අවසන් වුණාට පස්සේ අස්සැසුම සුබසාධක ප්‍රතිලාභ යෝජනා ක්‍රමය යටතේ දීමනා ලැබීමට සුදුසන් වෙන පවුල් සංඛ්‍යාව විදිහට තමයි ගණන් ගැනෙන්නේ. සංක්‍රාන්තික අය පවුල් 600,000යි ඊළඟට අවදානම සහගත පත්‍ත්‍ය අය 104,000යි ඊළඟට 800,000 දුප්පත් ඊළඟට අන්ත දුම්පත් 600,000 කියන විදිහට තමයි ඒ කොටස හතරට පවුල් බෙදිලා තියෙන්නේ. ව්‍යාපාරික දිනේෂ් ෂාෆ්ටර්ගේ මරණයට අදාළ පරීක්ෂණ වාර්තාව කඩිනමින් කැඳවීමට පියවර ගන්නා ලෙසට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය CID නියෝග කර තිබෙනවා. ඒ අතුළු අධිකරණ පුවත් කිහිපයක් වෙතයි දැන් අවධානය. ව්‍යාපාරික දිනේෂ් ෂාෆ්ටර්ගේ මරණයට අදාළ පරීක්ෂණවලදී රාජ්‍ය රස පරීක්ෂකවරයා වෙත යොමු කරන ලද භාණ්ඩවලට අදාළ පරීක්ෂණ වාර්තාව මෙතෙක් ලැබී නැති බැවින් එම වාර්තාව කඩිනමින් කැඳවීමට පියවර ගන්නා ලෙසට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කළා. මෙම පැමිණිල්ල අද කොළඹ අතිරේක මහේස්ත්‍රාත් රාජේන්ද්‍ර ජයසූරිය ඉදිරියේ කැඳවනු ලැබුවා.
එහිදී මහේස්ත්‍රාත්වරිය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පෙන්වා දුන්නේ මෙම පරීක්ෂණයට අදාළව රජයේ රස පරීක්ෂකවරයා වෙත යොමු කරන ලද ලේ සැම්පල ඇතුළු ද්‍රව්‍යවලට අදාළ රජයේ රස පරීක්ෂක වාර්තාව මෙතෙක් ලැබී නැති බවයි. එම වාර්තාව ලැබීමේ ප්‍රමාදයක් තිබෙන බව සඳහන් කළ මහේස්ත්‍රාත්වරිය ඒවා කඩිනමින් කැඳවීමට පියවර ගන්නා ලෙසත් අවශ්‍ය නම් රජයේ රස පරීක්ෂකවරයා වෙත සිහි කැඳවීම යොමු කිරීමට හැකියාව තිබෙන බවත් විවෘත අධිකරණයේදී පැවසුවා. ඒ අනතුරුව පැමිණිල්ල ලබන 28 වනදා කැඳවන ලෙසටත් නියෝග කෙරුණා. සතුස ආයතනයේ සේවකයන් ඔවුන්ගේ රාජකාරිය වලින් ඉවත් කර දේශපාලන කටයුතු වල යෙදවීම තුලින් රජයට පාඩුවක් සිදු කළේ යයි චෝදනා කොට හිටපු වෙළඳ අමාත්‍ය ජෝන්ස්ටන් ප්‍රනාන්දු ඇතුළු විත්තිකරුවන් 3 දෙනෙකුට එරෙහිව ගොනු කර තිබෙන නඩුවක් ඔක්තෝබර් මාස 12 වනදා කැඳවන ලෙසට කොළඹ මහාධිකරණය නියම කළා. මෙම නඩුව අද කොළඹ මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න ඉදිරියේ කැඳවනු ලැබුවා. මෙතර හෙරොයින් මත්ද්‍රව්‍ය ව්‍යාපාරම තුලින් රුපියල් කෝටි 15කට අධික වත්කම් සහ මුදල් උපයාගත්තේ යයි චෝදනා ලබා සිටින ගම්පොළ විතානගේ සමන්ත කුමාර හෙවත් වෙලේසුදා ඔහුගේ බිරිඳ සහ ඥාති සොහිරියකට එරෙහිව ගොනු කර තිබෙන නඩුව අගෝස්තු මාස 4 වනදා කැඳවන ලෙසට කොළඹ මහාධිකරණයේ නියෝග කළා. මෙම නඩුව අද කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ ඉදිරියේ කැඳවනු ලැබුවා. එෙහිදී අධිකරණ හමුවේ සාක්ෂි දීම සඳහා පැමිණිල්ලේ සාක්ෂිකරුවන් 6 දෙනෙකුට මීළඟ නඩු විභාගයේදී අධිකරණ හමුවේ පෙනී සිටින ලෙසට දන්වා සිතාසේ නිකුත් කරන ලෙසද මහාධිකරණ මිනිසුරවරයා නියෝග කළා. ඒ පුතත් සමගින් සියත රාත්‍රී ප්‍රවෘත්ති විකාශය නිමවටපත් වෙනවා. යලිත් අපෝ ඔබ හමුවන්නේ හෙට උදෑසන ප්‍රවෘත්ති විකාශය සමගින්. ඔබට සුබ රාත්‍රියක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී subscribe කරන්න. වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.